කාලෙකට පස්සේ බලපු චිත්‍රපටයක් හැටියට හිතට දැනෙච්ච චිත්‍රපටයක්. ඒ වගේම අපේ සමාජ ක්‍රමය තුළ තියෙන දුප්පත්කම විසින් වහගෙන තියෙන හැකියාවන් මොන විදිහටද මතු කරගන්න ඕනේ කියන එක ගැන අපිට කතා කරපු චිත්‍රපටයක්. ඒ වගේම තමයි එකම පවුලක දරුවන් දෙන්නෙක් හැදෙද්දි ඒ දරු දෙන්නගෙන් එක්කෙනෙක් තුළ තියෙන අර මිනිස්සුත්කම අපිට දැනෙන විදිහට මතු කරපු එක චිත්‍රපටයක්. ඒ වගේම මම හිතනවා මේ චිත්‍රපටය බලද්දී අපේ ළමා පරපුර වැටිලා තියෙන පැටවිලා තියෙන අධ්‍යාපන ක්‍රමය විසින් පටවලා තියෙන බර අපේ හිතට දැනෙන්න පටන් ගන්න චිත්‍රපටයක්. ඉතින් මම හිතන්නේ චිත්‍රපටය බලපු කෙනෙක් හැටියට ආයෙත් මේ වගේ චිත්‍රපටයක් බලන්න පහු කරන්න එපා, ඇවිල්ලා බලන්නයි කියන එක තමයි හැමෝටම කියන්න තියෙන්නේ. ඒ වගේම බොහොම සංවේදී විදිහට හිතට දරා ගන්න පුළුවන් පණිවිඩයක් මේ චිත්‍රපටයෙන් දෙනවා. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කොයිතරම් දුරට අපිට අවශ්‍යද කියන එක කතා කරනවා. ඒ වගේම තමයි අපේ විෂයමාලාවන් වලින් අපේ දරු දැරියන්ට පටවලා තියෙන බර තුළ නැති වී ගිය වටිනාකම් ගැන කතා කරන චිත්‍රපටයක්. චිත්‍රපටය බලන්නයි කියන ආරාධනය තමයි හැමෝටම කරන්න තියෙන්නේ. ලලිත් රත්නායක කියන්නේ ගලීටියාව මධ්‍යමහා විද්‍යාලය නිෂ්පාදනය කරපු මෙවලමක්. මොකද උට මෙවලමක් කියලා කියන්නේ ඔහු මේ අර සම්ප්‍රදායික කලා රාමුව ගැන වටපිටාවක් ඇති පුද්ගලෙක් නෙමෙයි. මේ ඔහුගේ පළවෙනි සිනමා නිර්මාණය. හැබැයි ඔහු කරපු සියලුම ටෙලි නාට්‍ය සිනමා රූපී. මේ විශ්වභාග චිත්‍රපටිය බලද්දි තමයි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක අඳුරගන්නේ ලලිත් පෙන්ලා තියෙන ටෙලි නාට්‍ය නෙමෙයි, ඔහු සිනමාව තමයි පෙන්නලා තියෙන්නේ කියලා. ඉතින් මම කියන්නේ මේ සමාජයේ යම් ස්ථාවරයක ඉන්න අර යහපත් විදියට යම් ස්ථාවරයට ගිය මිනිසුන්ගේ ජීවන කතාව තමයි විශ්වභාග තුලින් අමු වෙන්නේ. මේ මහ පොළවේ ඇවිද ගොස් යම් ස්ථාවරයකට ගිය මිනිසුන්න ඔහුට ඌව නැවත අමු වෙන්න නම් ලලිත් රත්නායකගේ විශ්වභාග නරඹන්න. සෑම කුරුබරෙක්ම සෑම දරුවෙක්ම සෑම වෙඩිහිටියෙක්ම නැරඹිය යුතුම චිත්‍රපටය විශ්වභාග. ඊ.ඒ.පී. මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල්වල දැන් තිරගත වේ.